යුගතන වි බලාගාරය ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. පසුව උද්ඝෝෂකින් සංදේශයක් බහර දීම සඳහා ජනාධිපති කාර්යාලයේ වෙත ගමන් කළා. එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබුණා. විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිටට ගොස් සිය සංදේශය බහර දීම සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියා. පසුව නියෝජිතයින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම්වරයා මුණගැසී සංදේශය බහර දීමට අවස්ථාව හිමි වුණා. සංදේශය බහර දීමේ නනතුරුව විරෝධතාකරුවන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි ගරු ජනාධිපතිමාට මේ ආයතන තුනේම සේවක විසින් අත්සන් කළද පෙස්සම බාර දෙන්න අපි ආවා. ඔවුන් දීර්ඝ ලෙස මේ LNG ගිවිසුම සම්බන්ධයෙන් සහ මේ ගනුදෙනු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් රාජ්‍ය නිලධාරීන් විදියට මේ සම්බන්ධයෙන් හොඳ අවධානයෙන් අහගෙන හිටියා. විශේෂයෙන්ම ගරු මහින්ද රාජපක්ෂ අගාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරන්න, ඒ වගේම ජනාධිපතිත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් අපි ආරම්භ දෙන්නක්ව සතියක් ඇතුළත. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ප්‍රධාන පුරවැසියෝ දෙන්නත් එක්ක මේ සාකච්ඡා කරලා බේර ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නොවෙනව නම් අපිට අන් කරන්න දෙයක් නැහැ. මේ ආයතන තුන එකතු වෙලා අපිට දැඩි ක්‍රියාමාර්ගයකට යන්න වෙන්නේ. මේ අතර යුගදනවි බලාගාරයේ ඇමරිකානු සමාගමකට ලබා දීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. මාස 1කමාරකට පමණ පෙර 27/2 අර්ථ ප්‍රකාශයක් කරලා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම හා භාණ්ඩාගාර ලේකම්තුමා අතර ඇති වූ එකගතාවයේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටියා. ලොකුගේ අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට එකඟ වුණා. එළබන සතිය ලබා දෙන්නම් කියලා. දැන් සති 6කට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තිබෙනවා. තාමත් ඒ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. මාධ්‍ය වාර්තා කළා තිබෙන එහෙම ගිවිසුමේ වගන්තියක් ඇතුළත් කරලා තියෙනවාලු. අවුරුදු දෙකක් යන තෙක් ඒ ගිවිසුම මහජනයාට ප්‍රකාශයට පත් නොකරන බව. එහෙම එකක් තියෙනවද කියලා අපි දැනගන්න ඕනේ. ඇයි මේ ගිවිසුම මෙතෙන්ට ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේ ඔක්කොම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. මේක අත්සන්කරේ මුදල් අමාත්‍යාංශ ලේකම්නේ. එතුමාට නියෝගයක් දෙන්න මේක පාර්ලිමේන්තුවේ ඔබතුමාට ඉදිරිපත් කරන්න කියලා හිට. එතකොට හෙට දවල් අපිට දෙන්න පුළුවන්. රණවික්‍රමසිංහ මැතිතුමාට මතක් කරන්න ඕනේ. එතුමාගේ කාලේ නම් මේ කිසිම සම්ප්‍රදායක්, නීතියක්, රීතියක් මුදල් බලතල යන කිසිවක් අපි අහනකොට පිළිගත්තේ නැහැ. ලක්ෂ්මන් ගිරියාල මැතිතුමාත් ඒ කාලේ මෙතන ඉඳන් අපි ඉල්ලන දේවල් දෙන්න බෑ කිව්වා. දුන්නෙත් නැහැ. මෙතන කියන්නේ කැබිනට් එකට දුන්නේ නැහැ කියලා. ඉතින් කැබිනට් එකට දුන්නේ නැත්නම් ඒකයි අපි කියන්නේ මේ ලේකම්තුමාට මේක ගේන්න කියලා. ඇමතිවරයෙක් දැක්කද අපි දන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.